live in studio. හෙලෝ ලයිවන් ස්ටුඩියෝ එකට ඔන්න අපි අලුත් තරු ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙන ඔන්න අදත් පුංචි එක් තරුවක් අරගෙන ආවා. පුංචි කොට පුංචි වුණා හැබැයි ලස්සන සින්දුවක ලස්සන හිමිකාරේ. ඒ තමයි සුදු පින්වන්ත මැණිකේ කියන සින්දුවේ අයිතිකාරය. ඒ තමයි අචින්ත රත්නායක කියන්නේ. ඉතින් ඔන්න ආදරෙන් අපේ හෙලෝ මැදිරියට පිළිගන්නවා ඔබ අයිබුවන් කියලා. අයිබුවන්. හරි. මුලින්ම කෙටියෙන් මහනංක කොහොමද? හොඳයි. කෙටියෙන්ම ගිනවනම් හොඳයි. ගොඩක් හොඳයි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මියුසික් වැඩවත් වැඩත් එක බිසීද නැත්නම් කොහොමද වාගේ සංගීත ශාස්ත්‍රයේ වැඩ කටයුතු? සංගීත ශාස්ත්‍රයේ වැඩ කටයුතු කියන්නේ මේ දවස්වල මගේ පුද්ගලික වැඩ කටයුතු වල ඉඳලා ඉන්නේ. සංගීත ශාස්ත්‍රය ගොඩක් ඈත් වෙලා ඉන්නේ චුට්ටක්. ඒ කියන්නේ මම කරන දැනට කරන ව්‍යාපාර වලින් ව්‍යාපාර කටයුතු නිසා කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒකත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ. දැන් අපි අඳුරගෙන තියෙන ගායකෙක් විදිහටනේ. ඔව්. එතකොට ගායකෙක් විදිහට නැතුව සාමාන්‍ය ජීවිතයක් ඔය වගේ කෙනෙක්ද? සමහර රැකියාවක් කරනවද නැත්නම් වෘත්තිමය විදිහට ගායකෙක්ද? නෑ. මම රැකියාව විදිහට මේ වෘත්තිමය විදිහට ගායන ශිල්පේ දෙන්නේ නෑ. මම ව්‍යාපාර කටයුතු වල තමයි යෙදෙන්නේ. ඊට අමතරව මගේ විනෝදාංශය විදිහට තමයි සංගීතයේ පැත්තට ටක් නැමුරු වෙලා ඒ කටයුතු වල යෙදිලා ඉන්නේ. දැන් මම මෙහෙම හවුවත් එහෙම සංගීත ශාස්ත්‍රයට කොහොමද ආවේ? පුංචි කාලේ ඉඳලමද නැත්නම් සංගීතය සබ්ජෙක්ට් එකක් විදිහට හදාරුවද ඉස්කෝලේදී? එහෙමද? ඔව් ඉස්කෝලේදී කොළෙවල යනකම් මම සංගීතය තමයි හදාරුවේ. ඊට පස්සේ ආභාෂය තමයි තාත්තා මගේ යුදහමුදාවේ ගජබාර රෙජිමේන්තුවේ වෙස්ටර්න් බෑන්ඩ් එක නිර්මාතෘ අපේ තාත්තා. එතකොට ඒ පියාගේ ඒද පොඩි කාලේ ඉඳන් තිබ්බ ඒ ගැටීමත් එක්ක තමයි සංගීතයට ආසාවෙන් ඉතින් ඉස්කෝලේ යන කාලේ ඩිස්පුටු වලට ගහ ඒ දේවල්ත් එක්ක උතර වෙස්ටර්න් බෑන්ඩ් එකේ මම ප්ලේ කරා ඉස්කෝලේ. ඒවත් එක්ක සංගීත ලොකු ආසාවක් තිබ්බා. නමුත් වැඩිදුර අධ්‍යාපනය සංගීතය පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරන්න හැකියාවක් තිබ්බ නෑ. ව්‍යාපාර වලට යොමු වෙච්ච නිසා පාසල් ජීවිතෙන් පස්සේ ඊට පස්සේ ඉතින් අර ආසාව නැති වුණා. යාළුවෙක්ත් එකතු වෙලා නිතරම ඉතින් සින්දු කියන එක ඒවත් එක්ක ඉතින් ආසාවක් තිබ්බා මොනවා හරි මීට නිකන් එකතු වෙලා සින්දුවක් කියනවට වැඩිය තනියෙන් තමන්ගේ සින්දුවක් කරන්න ඕනේ කියලා තමයි මේ කරේ මේක කරේ. එතකොට පුංචි කාලේම දක්ෂතා තිබුණාද වාගේ සමහර තරඟ වලට ගිහිල්ලා එහෙම? නෑ තරඟ වලට දක්ෂතාවය තිබ්බට ඇත්තට තරඟ වලට නම් සහභාගී වුණ නෑ ඒ දවස්වල. ඇත්තට ඉස්කෝලේ කාලේදී? ඔව් ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන යාළුවෝ ඔක්කොම දන්න හරි සබකෝල කතා කරන්නේත් නෑ මම මේ සමුදේ. දැන් කතා කරන්න වෙනවා ඉස්සරහට. යාළුවන්ට දැන් මේ ලොකු පෙහෙලිකාව කියන මම කියන කෙනා ගොඩක් අමු ගානේ මේ කතාවක්වත් පවත්වන්න ඉදිරියට ආපු කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් ඒ දේවල් කරගෙන සමාජගත වෙනකොට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. එතකොට සුදු පින්වන්ත මැණිකේ කියන ගීතය ගැන කතා කරොත් මුලින්ම කොහොමද මේක අයිඩියා එක ආවේ? මේ වචන ටික කොහොමද? මේ ගැන කතා කරොත් එහෙම. සුදු පින්වන්ත මැණිකේ කියන ඇත්තට මගේ ජීවිතේ කියන්නේ මගේ ජීවිතයේ අත්දැකීමක්. පළවෙනි අත්දැකීම. පළවෙනි අත්දැකීම. එතකොට ඒක ගීතවත් කරන ගීතේ ලියන්න ලිවීම මට ලිවීම මමත් කරනවා. ඒ කියන්නේ මම අසනීප වෙලා මම ඒක කියන්න ඕනේ මේ මම අපුකඩ රෝගියෙක්. එතකොට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කළා දැන් මේ ඉන්නේ. එතකොට ඒ ඉන්නකොට අවුරුදු දෙකක් විතර මට එකතැන වෙලා ඉන්න වුණා හැඳක් උඩට වෙලා. එතකොට මම ලියන්න පටන් ගත්තා ගොඩක් දේවල් අදහස් එක එක දේවල් එන ඒවා ලිය ලිය මූණු පොතේ සටහන් කර කර හිටියා. ඊට පස්සේ තමයි අසනීපෙන් ඒ ඔපරේෂන් එකෙන් පස්සේ මේ ගීතේ ලියන්න පටන් ගත්තට පස්සේ මේ කියන්නේ වචන හරියට ගීතයට ඕන විදිහට කරගන්න පුළුවන් හැකියාව මං ගාව තිබ්බද දන්නේ නැහැ. නමුත් අදහස මං අවුරස කියලා මගේ සහෝදර මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට දුන්නා මගේ අදහස. ඉතින් එයා තමයි ඔක ලියලා මට ලස්සන කරලා දුන්නේ. අවුරස ගයරුවන්. ගයරුවන්. අව නම මතක් කරමු. එතකොට සංගීතවත් කරේ ප්‍රභාෂ නිමජිත් කියලා. එයාත් මට මගේ විද්‍යාලය ජීවිතය කියන්නේ මගේ ගිය අවුරුද්ද තිබ්බ අපේ මධ්‍ය මහාවිද්‍යාලයේ 70 වෙනි සංවත්සරේ. ඉතින් ඒකට ප්‍රමුඛව එමරල් සංවිධානයේ සංසදයේ වැඩ කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒකේ සංගීතයේ පැත්තේ වැඩ කටයුතු වගේම හැමදේම ඕල්රවුන්ඩ් කරනකොට තමයි ඔය අවුරස ගයනුවන් සහ ප්‍රභාෂ නිමජිත් කියන මල්ලි දෙන මල්ලා දෙන මට හම්බ වුණා. ඉතින් ඊට පස්සේ හිතුණා අර මම පස්සරද දා හිටපු
ආසාව දැන් කාලේ කියලා තමයි ඒක උත්සාහයක් විදිහට මේක ප්‍රතිඵලයක් දැන් තියෙන්නේ. හරි, ඉතින් ඇත්තම කිව්වොත් සුදු පින්වන්ත මැණිකේ කියන ගීතය දැන් හෙලෝ රේඩියෝ අතරින් ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් වැළඳගත් ගීතයක්. අපි ළඟදී තමයි රිලීස් කරේ. ඒ වුණාට දැන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන සින්දුවක් වෙලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ පින්වන්ත මැණිකේ මගේ සින්දුවක් කරලා ඒක ප්‍රේක්ෂකව කියන්නේ කාටරි අහන්න දෙන ලොකු ආසාවක් තිබ්බා. කරලා මං විතරක් අහනවට වැඩිය ඉතින් මගේ යාළුවන්ට අහන්න දෙනකොට ලොකු ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තමයි හෙලෝ රේඩියෝ කියන ආයතනය හරහා මට මේ අවස්ථාව උදා වුණේ. ඉතින් ඒක ලොකු අවස්ථාවක් වුණා. හංගලා තියන්න නැතුව ජනතාවට කියන්න. එතකොට හෙලෝ රේඩියෝ වෙතින් ඔයාගේ මේ සුදු පින්වන්ත මැණිකේ කියන ගීතය රිලීස් වෙච්ච ගැන ඔබට මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඒ කියන්නේ අපට නවකයන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ දැන් මේ ශේෂ්ත්‍රයේ ලේසි නැහැ සින්දුවක් කරලා ජනතාවට දෙන්න. ඉතින් හෙලෝ රේඩියෝ අපට කරලා දුන්නේ මට පුද්ගලිකව ලැබුණේ ලොකු අවස්ථාවක්. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා හෙලෝ රේඩියෝකට මට මේ අවස්ථාව ලබා දුන්නට. අවසාන වශයෙන් එක ප්‍රශ්නයක් ඉතුරුයි. ඒ ප්‍රශ්නේ තමයි අන්තිමට ඔයාලට කාටද උදව් කරපු අය මතක් කරන්න පුළුවන්, මේතරට එන්න කෙනෙක් උදව් කරන්න පුළුවන්, සමහරට වගේ ජනතාවට දෙයක් කියන්න තියෙනවනම් ප්‍රේක්ෂකයන්ට මොකද කියන්න තියෙන්නේ? ඒක අවසාන කියන්නේ ඒක ලොකු ප්‍රශ්නේ පොඩි උත්තරේ ලොකුයි. ඒ කියන්නේ මැරෙන්න ජීවිතයක් මරණයත් අතර සටන් කළා අවුරුදු දෙකක්. මේ වෙනකොට අචින්ත කියන කෙනෙක් ඉන්න බෑ. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ, ගොඩක් පින් දෙන්න ඕනේ මට වකුගඩුව දීපු, මට ජීවිතේ දීපු ජයම්පති අයට. එතන ඉඳලා මගේ ඒ කටයුතු වලට උදව් කරපු වෛද්‍ය ලලිත්, ඒ වගේම ડોક્ટર රාජු දසනායක. එතන හොස්පිටල් එකේ ඒ ස්ටාෆ් එකම නිසා තමයි අද මම මෙතන ඉන්නේ. එතනින් එහා මගේ ආදරණීය බිරිඳ වගේම ඥාති හැම දෙනාටම මගේ ඊට වැඩිය මගේ පාසලේ මිත්‍රයෝ මම අසනීප වෙච්ච වෙලාවේ නම් විදියට සඳහන් කරන්න අමාරුයි. නමුත් ඉන්දික, නයන, මංජුලා සහෝදරිය, ඒ වගේම අපේ ඔය තුන් හතර දෙනා ප්‍රමුඛව 2001 කණ්ඩායමේ හැමෝම මට ලොකු උදව්වක් දුන්නා ජීවත් වෙන්න. ඉතින් එතනින් ඒ දුන්න ජීවිතය නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මගේ ආසාවන් ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ. ඉතින් එතන ඉඳලා ගීතයට උදව් කරපු ප්‍රභාෂ නිමජිත් මලිටත්, අවුරස මලිටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම අවස්ථාව ලබා දුන්න හෙලෝ රේඩියෝ එකට බෙහෙමම ස්තුතියි. මගේ ගීතය ජනතාව අතරට යවන්න අවස්ථාව කරලා දුන්නට, ඒ වගේම ජනතාවගෙන් ඉල්ලනවා, ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා ගීතයට ගීතය රස විඳින්න. ඔයාලගේට දැනෙන දේ හදවතින්ම කියන්න. ඒක මගේ ඊළඟ අඩියට ඊළඟ තියෙන පියවරට ලොකු උදව්වක් වෙයි. අනිවාර්යයෙන්. ඕන ඉතින් අද අපි අරගෙන ආවේ අපේ ලයිව් ඉන් ස්ටුඩියෝ එකට සුදු පින්වන්ත මැණිකේ ගීතය ගායනා කරන ගායකයා ආදරණීය හදවතේ ගායකයෙක් අචින්ත රත්නායක කියන්නේ. ඉදිරියට ළඟදිම දවසක තවත් ගායකෙක් තවත් තරුවක් එක්ක එන බලාපොරොත්තුෙන් අදට සමු කරනවා හෙලෝ ලයිව් ඉන් ස්ටුඩියෝ වෙතින්. Live in studio.